අයිබෝන් ඔබ ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල යහපාලන ආණ්ඩුව MCCN මුදල් අරන් අනුරාධපුරයේදී වික්ෂුවකට පහර දුන්නේ ඇයි අලුත් ආණ්ඩුව කවුද අගෝස්තු 6 රෑ 10ට කොරෝනාව මැද පොලන්තය ජනප්‍රතිවරණය පවත්වයි දේශීය ප්‍රවෘත්ති मिलेनियम चैलेंज कॉर्पोरेशन हेवत एमसीसी गिवसुमे अंतर्गत वी यति कोंदेसी हा व्यापृति रामुव प्रतिक्षेप कले हितु बव ए संबंधेन समालोचने कर वार्तावक इदिरिपत किरीमट पत कल सिवपुद्गल कमिटुव निर्देश कर तिबेनवा අදාළ වාර්තාව එබඩවි 3ක් ඔස්සේ කියවීමට මහ ජනතාවට අවස්ථාව ලබා දී තිබවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එම වෙබ් අඩවි වන්නේ www.president.gov.lk www.presidentoffice.lk සහ www.pmdnews.lk. MCC ව්‍යාපෘතිය සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනවාරි 1 වෙනිදා සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ललितसिरी गुणरुवन महतागे सभापतित्वेन प्रवाहन अमात्यांशे हिटपु लेखम आचार्य डीएस जयवीर जनाधिपति नीतिज्ञ निहाल जयवर्धन सह वरलत वास्तु विद्याज्ञ नालक जयवीरयन महत्तुरुन कमिटुवे अनिकुत सामाजिकयन कमिटुवे अवसान वार्ताव महाचार्य ललितसिरी गुणरुवन महता जनाधिपतिवरया वेत पसुगिय दा बहर दुन्ना ए अनुव कमिटु वार्तावे अंतर्गतय महाजनतावट दन गनीमट हकीवनु पिनिस प्रसिद्ध करन लेस जनाधिपतिमा तम लेखमवरया वेत उपदेश लबा दुन्ने मास 6कट आसन्न कालयक कल अध्ययनयकिन पसुव मेम वार्ताव सकस केरुना ප්‍රාග්ධන සම්පත් හිඟ සහ නායබරින් තෙරපුණු රටකට මූලික ආර්ථික සංරෝධක දුර්ලීමට MCC යෝජනාවලිය ප්‍රයෝජනවත් වන බව මතු පිටින් පෙනී ගියද ගැඹුරු අධ්‍යනයකදී පෙනී ගියේ මෙම යෝජනාවලියේ කොන්දේසි හා යෝජිත ක්‍රමවේදයේ මගින් ශ්‍රී ලංකාවට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවයි. ඇතම් ව්‍යාපෘති මගින් ජාතික සමාජ හා ආර්ථික සුබසිද්ධියට අගතිකාරී බලපෑම් එල්ල විය හැකි බවටද විශේෂඥ කමිටුව තීරණය කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දේශීය නීති පද්ධතියට අනුකූල නොවන වගන්ති සහ ප්‍රතිපාදන මෙන්ම ජාතික අරමුණු වලට ස්වෛරීත්වයට සහ ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන කොන්දේසිද මිගිසුමට ඇතුළත් වී ඇති බවයි කමිටුව වාර්තා කරන්නේ. MCC යෝජනාවලිය සංවර්ධන ප්‍රදානයක් ලෙස මත පිටින් පෙනුනද ඇමරිකා ඉන්දු පැසිෆික් මූලෝපායට අනුව ගොඩනැගී ඇති ව්‍යාපෘති යෝජනාවක් විය හැකි බවද කමිටුව විශේෂයෙන් පවසනවා. එබැවින් එම යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් එය එක්සහා සෝෆා ගිවිසුම් වලට අනුපූරක වී ශ්‍රී ලංකාව ඇමරිකා යුද බාහ්‍ය මාර්ග වල කොටස්කරුවෙකු බවට පත්වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි බවයි කමිටුවේ අදහස වන්නේ. එබැවින් දැනට යෝජනාවලියේ අන්තර්ගත වී ඇති කොන්දේසි සහ ව්‍යාපෘති රාමුව සහිත සංයුක්ත ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බවද කමිටුව මූලික වශයෙන් නිර්දේශ කර තිබෙනවා. ඒ පිළිබඳ අවම වශයෙන් සලකා බැලීමටවත් අදහස් කරන්නේ නම් අවදානම් සහිත ව්‍යාපෘති අංග සහ ක්‍රමවේද ඇතුළු අංශ රසක් සම්බන්ධයෙන් නිවැරදි කිරීම ඉවත් කිරීම සහ සංශෝධන සිදු කළ යුතු බවයි කමිටුව සඳහන් කර ඇත්තේ. එවැනි සංශෝධන වලින් පසුව වුවද මහ ජනතාවගෙන් අදහස් ලබා ගැනීමකින් සහ පාර්ලිමේන්තුවට සභාගත කර ලබා ගන්නා බහුතර අනුමැතියකින් තොරව යෝජනා ගිවිසුම් අත්සන් නොකළ යුතු බවද කමිටු නිර්දේශයේ දැක්වෙනවා. කෙසේ වෙතත් පසුගිය යහපාලන රජ යටතේ MCC ගිවිසුමට අදාළව මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා වුණා. MCC ගිවිසුම එන්නේ ඇමරිකානු රජෙන්. ඒ ගිවිසුමට අනුකූලව කිසිම මුදලක් ආම ලැබලා දීලා නැහැ. ඒ ගිවිසුම දැන් මේ අවස්ථාවේ වළංගුත් නැහැ. ඒක කල් තියලා තියෙනවා රජෙන් යම්කිසි ප්‍රතිචාරයක් එනකන් කියලා. ඇමරිකාව නියෝජනය වෙන තානාපති කාර්යාලය අපේ ඒගොල්ලන් දැනුම් දීමක් කළා තියෙනවා. ඊට වැඩිය හොඳ උත්තරයක් ඉතින් අපිට නැහැ. මේ අතර MCC ආයතනයේ මගින් රුපියල් බිලියන 1.2ක මුදලක් යහපාලන ආණ්ඩු සඳහා ලබා දී තිබෙනවා. ඒ ගිවිසුමට අදාළ උසස් තත්ත්වයේ සාධනීය සහ තිරසර වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා අවශ්‍ය ශක්්‍යතා අධ්‍යනයන්ට සහාය දීමටයි. එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි යුරෝපා, ආසියා, පැසිෆික් සහ ලතින් ඇමරිකා කලාප භාර කළමනාකාර අධ්‍යක්ෂ කැරොලින් නුයන් මහත්මිය 2018 වසරේදී මෙරට සංචාරක නිරත වුණා. ඇගේ සංචාරයේ අතරතුරදී MCC ගිවිසුමට අදාළව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 413ක් ලබා දීමට ගිවිසුමක් අත්සන් කෙරුණා. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක මුදලට අතිරේකයක් වශයෙන්ුයි. කැරොලින් නුයන් මහත්මිය හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ හිටපු මහා මාර්ග අමාත්‍ය කබිර් හෂිමන් මහත්තුරුන්ද හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. MCC ගිවිසුම සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා.
මේ හැදලා තියෙන ජාතිකවාදී කඳවුර එහෙම අපේ අයිතීන් වෙන තැන්වලට දීලා සොච්චම් මුදල් බලාපොරොත්තු වෙන කඳවුරක් නෙමෙයි. MCC අත්සන් කරයි කියලා කියන අයට කියන තියෙන්නේ ගෝඨාභය මහත්තයාත් කියන ජාතිකවාදී කඳවුරක්. ඒ කඳවුරේ කොහේවත් තැනක මේ මහ පොළවේ අයිතිය වෙන කෙනෙකුට දෙන්න ඉඩ හදන්නේ නැහැ. ඒක හැදුවොත් අපි හද්ද අමාරුවෙන් පොල්ලතු පැලේ ඉඳලා මෙතෙන්ද ගියපු එකේ තේරුමක්. අප දරපු මතයට සමාන මතයක් තමයි විද්වත් කමිටුව මගින් ජනාධිපතිතුමාට ලබා දුන්න වාර්තාවේ තියෙන්නේ. ඒක නිසා අපි කිසිසේත්ම සිතන්නේ නැහැ. කර ජනාධිපතිතුමා මේ ගිවිසුමට ඉඩ දෙයි කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස වගේ කෙනෙක් බලේ හිටියානම් අද MCC ගිවිසුම අත්සන් කළා මේ රට විනාශ කරන්න පාර කපලා තියෙනවා. මම දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා ඊයේ පෙරේද අහනවා මේ MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ආණ්ඩුවට පොරොන්දුව දෙන්න පුළුවන්ද කියලා. මම දන්නේ රෙදි අදගෙනද කියලා මේ අය මේ ප්‍රශ්න අපෙන් අහන්නේ. කවුද MCC ගෙනාවේ ලංකාවට? කවුද MCC ගිවිසුම අත්සන් කරන්නේ කී? ඊයේ ඒක අපි මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධ වුණා. දැන් ඒක අසං කරන්න ගිය මිනිස්සු හරි සුදුර වගේ අපෙන් අහනවා පොරොන්දුක් දෙනවද මේක අසං කරන්න නැහැ කියලා. මොන මේතුන් නිසාවත් අපි MCC ගිවිසුම අසං කරන්නේ නැහැ. දින 108කට පසු පාසල් විවෘත කිරීම හෙට සිදුවනවා. කෙසේවත් දරුවන් පාසල් වෙත කැඳවීම හෙට සිදුවන්නේ නැහැ. කොවිඩ් 19 ව්‍යසනයේ හේතුවෙන් පසුගිය මාර්තු මාස 13 වනදා සිට සියලු පාසල් වසා දැමුණා. එමෙන්ම දහම් පාසල් හා උපකාරක පන්ති වසා දැමීමටද තීරණය කෙරුණේ උද්ගතමින් පැවති තත්ත්වයට මුහුණ දීම සඳහායි. ඒ අනුව මාස 3කට අධික කාලයකට පසුවයි හෙට සිට පාසල් යළි විවෘත කිරීම සිදුවන්නේ. හෙට සිසුන් පාසලට පැමිණීමක් සිදුවන්නේ නැහැ. පාසල් ආරම්භ වී පළමු සතිය විෂ බීජ හරණය ඇතුළු සිසු කටයුතු සඳහා වෙන් කෙරෙන බැවින් හෙට පාසලට පැමිණිය යුතු වන්නේ අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල පමණයි. දෙවන අදියර යටතේ පාසල් විවෘත කිරීම සිදුවන්නේ ලබන බස 6 වනදායි. එදිනට 5, 11, 13 යන ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පාසල් වලට පැමිණිය යුතු වෙනවා. තුන්වන අදියරේදී 10 සහ 12 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ සිදුවන්නේ ලබන මාස 20 වනදා සිටයි. හතරවන අදියර යටතේ ජූලි මාස 27 වනදා පාසල් ආරම්භ කරනවා. 3, 4, 6, 8, 9 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ එදින සිටයි. 1 හා 2 යන ශ්‍රේණිවල දරුවන්ගේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. 3 සහ 4 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පෙරවරු 11:30 දක්වා පන්ති පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 5 ශ්‍රේණිය සඳහා පෙරවරු 7:30 සිට මධ්‍යහ්න 12 දක්වාත්, 6, 7, 8 සහ 9 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා පන්ති පැවැත්වෙනු ඇති. 10, 11, 12 සහ 13 ශ්‍රේණි පැවැත්වෙන්නේ පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වායි. ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාස 13 වන ඉරිදා පැවැත්වෙනවා. උසස් පෙළ සිසුන් සඳහා අගෝස්තු මාසය අධ්‍යන මාසයක් ලෙස නම් කර තිබෙනවා. හෙට උදෑසන විදුහල්පතිතුමා තුමිය සහ ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා කැඳවලා බලාපොරොත්තු වෙන්නේ ඒ පාසලේ සනීප ආරක්ෂක කටයුතු, විෂ බීජ හරණය, දූල පුතාලගේ කාලසටහන් කොහොමද සකස් විය යුත්තේ කියලා කියන මෙන්න මේ කාරණා පිළිබඳව හෙට සිට සිකුරාදා දක්වා දවස් 5 වැය කරන්නටයි කියලා අපි ගුරු පරම්පරාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් දීලා තියෙන්නේ මේ සෞඛ්‍ය පුරුදු අපේ පෙළ පුතටත් ඇතුල් කරන්න කියලා. දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු පාසල පටන් ගත්තයින් පස්සේ ඉවත දාන්න ඉඩ දෙන්න එපා. අපි හැම පාසලකටම දරුවන්ට අත්සෝදන් සමන් විෂ බීජනාශක ඒ ටිකත් එක්ක වොෂ් බේසින් එක අත්සෝදන් මේ ටිකට අවශ්‍ය මුදල් ප්‍රදාන ලබා දීලා තියෙනවා. අපි මුලදී බලාපොරොත්තු වුණා උෂ්ණත්ව මාපක ලබා දෙන්න. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට දැඩිව කිව්වා ඒක තීරණාත්මක දෙයක් නෙමෙයි. ඒක වැරදිත් තියෙනවා. සහ ඒ උෂ්ණත්වය මනින්න දරුවෝ ටික පෙළ ගැහුනම ගේට්ටුව ළඟ ඊට වඩා අනතුරක් වෙන්න පුළුවන් කියලා දරුවන්ට. දින 100කට පසු ඇඳිරි නීතිය අද සිට මුළුමනින්ම ඉවත් කරනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු මාස 20 වනදා සිට ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනුණා. මේ මාස 13 වනදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට අලුයම 4 දක්වායි. ඒ අනුව අද සිට ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වනවා. ඒ අනුව පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම අඛණ්ඩව සිදු විය යුතු බවයි සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ. තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවද මේ වන විට අඩුවෙමින් පවතිනවා.
මෙරටින් කොරෝනා රෝගීන් 2036 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතුරින් 1661 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 364ක් වෙනවා. දැනට රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයන් 51 දෙනෙකු පසු වෙනවා. මරණ 11ක් සිදු වුණා. කොරෝනා වැළඳුණු තවත් නාවික හමුදා සමාජිකෙන් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අනුව නාවික හමුදාවේ සුව වූ පිරිස 823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොදු ස්ථානවල මෙන්ම මහමාර්ගයේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පළඳින්නේ නැති පුද්ගලයන් සොයා ගාල්ල පොලිසිය විශේෂ පරීක්ෂා කිරීමක් සිදු කළා. එසේ මුඛ ආවරණ පළඳින්නේ නැති පුද්ගලයන් නිරෝධායන පනත යටතේ දින 14ක කාලයක් නිරෝධායනට යොමු කළ හැකි බවට පොලිසිය එහිදී ජනතාව දැනුවත් කළා. මෙතර හක්මන මහජන පොලේ වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයන් මෙන්ම බාණ්ඩ මිලදී ගැනීමට පැමිණි 40 දෙනෙකුට පොලිසිය දැඩි ලෙස අවවාද කළා. ඔවුන් මුඛ ආවරණ පැළඳ නොසිටීම ඊට හේතුවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයද මේ සඳහා ලැබී තිබුණා. කොරෝනා දෙවන රැල්ලක් ඇති නොවීම සඳහා ජනතාව අඛණ්ඩවම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වනවා. ඒ අනුව මුඛ ආවරණ පළඳින්නේ නැති පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක වනවා. පොලිසිය මූලිකත්වයෙන් මෙය සිදු කරනවා. අපි මේක අවවාද කරන්නේ මේ ඊට පස්සේ ආයෙ ඉන්න එපා. විනෝදායන නීතිය යටතේ වරදක්. ඔක්කොම මුඛාවරණ දාගෙන යන්න. කොහොගොල්ලන්ගේ මුඛාවරණ දෙක. සාක්ෂි දෙනවා. සාක්ෂි තියා ගන්නකොට කියන්නේ. කොරෝනා වසංගතය ලෝකයෙන්ම තුරන්මනතුරු කිසිදු රටකට වෛරසයේ අවදාහනමින් ගැලවීමට නොහැකි බව යුරෝපා කොමිසම පවසනවා. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 1,15,4,356 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 551,1,541ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 502,537ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. පසුගිය සතියේ තීරණය කළ පරිදි ටෙක්සාස් හා ෆ්ලොරිඩා ප්‍රාන්ත නැවත සුපුරුදු පරිදි විවෘත කළ නොහැකි බව ඇමරිකා බලධාරීන් පවසනවා. ඇමරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 2.5 ඉක්මවා යාමත් එම ප්‍රාන්ත දෙකෙන් රෝගීන් බහුලව වාර්තා වීමත් ඊට හේතුවයි. කොරෝනා වෛරසයට ඖෂධයක් ලෙස ලබා දී හැකි එන්නතක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට බ්‍රසීලයේ ඇමරිකා ඩොලර් මිලියන 127ක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් වෛරස මැඩලීමේ වැඩිම කාර්යක්ෂමතාවක් ඇති එන්නතක් ලෙසයි හැඳින්වෙන්නේ. කොරෝනා වසංගතය බ්‍රසීලයේ තුල තවමත් උපරිම තත්ත්වයට පැමිණ නොමැති බවද සෞඛ්‍ය බලධාරීන් පවසනවා. පසුගිය පැය 24 තුල නව රෝගීන් 6852 දෙනෙකු රුසියාවෙන් වාර්තා වුණා. රෝගීන් වාර්තා වන සංඛ්‍යාවට සාපේක්ෂව සුවවන සංඛ්‍යාවද ඉහළ අගයක් ගන්නා බවයි රුසියා වාර්තා සඳහන් කරන්නේ. වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මොස්කව් නගරයටයි. ඉන්දියාවේ අද දිනේදී කොරෝනා මරණ 200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එක් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වුණේ ඊයේ දිනේදී. එම සංඛ්‍යාව 20,000 ඉක්මවනවා. ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 85%ක් සහ මරණවලින් 87%ක් ප්‍රාන්ත 8කින් වාර්තා වී තිබීම විශේෂත්වයක්. ගුජරාට්, තෙලංගානා, උත්තර ප්‍රදේශ්, ආන්ද්‍ර ප්‍රදේශ් සහ බටහිර බෙංගාලය එම ප්‍රාන්තයි. බීජින් නගරයේ නව කොරෝනා රෝගීන් පොකුරක් වාර්තා වීමත් සමග ප්‍රදේශ කිහිපයක් වසා දමා තිබෙනවා. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හා හමුදාපතිවරයාට බැන වදින LTTE ඩයස්පෝරාවේ හඬපටයක් නිකුත් වී තිබෙනවා. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වදින නීතිඥ එම්.ඒ. කමර්දීන් මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මෙම තර්ජනය සිදු කර තිබෙනවා. අදාළ තර්ජනාත්මක දුරකථන ඇමතුමේ හඬපටය පුත්තලමේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය වෙත මුදා හැරීම සිදු කෙරුණා. අදාළ තරජන සිදු කළ පුත්කලයා හිටපු ප්‍රබල LTTE සමාජිකයෙකු බවයි මාධ්‍ය හමුව පැවැතූ ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයන් සඳහන් කළේ. ඔය හඬපටේ යවලා තියෙන්නේ ෆ්‍රාන්සියේ ඉඳන් පුනිද භූමිය කියන පදනමෙන් යටතේ ක්‍රියාත්මක වෙන ඩයස්පෝරාවක්. ඒ ඩයස්පෝරාවට නායකත්වය දීගෙන ඉන්නේ රමේෂ් කියන ගලෙක්.
ඔහු ඊටපු එල්ටීටී සමාජිකයෙක්. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු වලට ඇඟිලි ගන්න දේ තමයි එයාලා කරන් ඉන්නේ. එයාලා දැන් අපිට මේ හඩපටේ යවන්න හේතුව අපි කියන්න හොඳ නෑලු ශ්‍රී ලාංකිකයන්ව සිතමු කියලා. දෙමළ ඊළමක්, දෙමළ ජාතියක්, ඊළම්වාදයක් බිහි කරන්න තමයි එයාලා මේ බලන්නේ. ගාමුදාපතිතුමාටත්, ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඇඟිල්ල දික් කරනකොට අපි දෙමළ වෙන්න පුළුවන්. නමුත් ඒක බලාගෙන අපි නිහඬ වෙන්න අපි ලෑස්ති නෑ. මොකද අපි ඉස්ලාම් කියනවා අපි ශ්‍රී ලාංකිකයෝ. අදට යුද හමුදාවම අපිට යාපන දිස්ත්‍රික්කේ ගොඩක් ගෙවල් අදලා දීලා තියෙනවා. අදට ඉස්සරගත වෙලා ඉන්න දේශපාලන සිරකරුවන්වත් මියගිය සෙබළුන්වත් ත්‍යාගන මුදල් රැස් කරන ඩයස්පෝරාවන්ට බැරුව ගියා. අදටත් ලංකාවේ ඉන්න අහිංසක දෙමළ ජනතාවට එක වේලක ආහාර වේලක් හෝ නිවාසක් අදලා දෙන්න. ඔය කොරෝනා තත්ත්වයක් ඇති වුණා. ඒකටවත් එයාලගේ ආධාරවල ලබා දීලා උදව් උපකාරයක් කරන්න බැරි ඔය උදවිය තමයි අද මේ දෙමළ ඊළම ගැන කතා කරන්නේ. මෙයාලා දැන් අපිට කියලා තියෙනවා අපේ ස්වාධීන කණ්ඩායමෙන් ඉල්ලාස් වෙන්න කියලා තරඟ කරන්න එපා කියලාත් කියලා තියෙනවා. එහෙම නොවුනොත් එයාලට කරන්න දේවල් තියෙනවලු. ඒ වෙලාව මා ඇතුළු මාගේ කණ්ඩායමේ නායකතුමා මරා දමන්නත් එයාලා සූදානම් කියලා ඔය හඬපටේ කියලා තියෙනවා. ශ්‍රී ලාංකික හැටියට හැමදාම ජීවත් වෙන්න හැම එකම දැන් යාපනයේ කෙනෙක් හම්බන්තොටට යන්න පුළුවන් හම්බන්තොට රෙන්කේ යාපනයට යන්න පුළුවන් අපි උත්සාහ කරන්නේ ඒක තමයි ඒ අදහස ඇතිකරන්න ශ්‍රී ලාංකික හැටියට දෙමළ මිනිස්සෙකුට හෝ මුස්ලිම් මිනිස්සෙකුට හෝ සිංහල මිනිස්සෙකුට මේ රටේ අපරාධයක් කරන්නේ නැත්නම් එහම තනම යා නිදාසෙ ජීවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ටෙලිෆෝන් නම්බර එහෙම තියෙනවා අපරාධ විමර්ශන අංශයට හරි මම බාර දෙනවා මේ සම්බන්ධව හොයලා බලන්න අපිට තර්ජන තියෙනවා අනුරාධපුර කහටගස් දිගලියේ ශ්‍රී සුමංගලාරාම විහාරාධිපති පූජ්‍ය පහළ හල්මිල්ලෑවේ රතනසිරි ස්වාමින් වහන්සේට පෙරසක් පාර දීම හේතුවෙන් උන්වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා ඊයේ රාත්‍රියේ සිදු කළ මෙම පහර දීමට සම්බන්ධ පිරිස අතනඟුවට ගැනීමට මේවන තුරුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ විහාරස්ථානයට යාබද නිවසක පිරිසක් මෙම පහර දීම සිදු කර ඇති බව වාර්තා වනවා පහර දීමෙන් බරපතල තුවාල ලැබූ විහාරාධිපති හිමියන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව මෙවන විට එම රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබනවා පෙරේදා දිනිය තුල අපේ පන්සලට අල්ලප වැටේ ඉන්න කාන්තාවක් ඇවිල්ලා පන්සලේ ලයිට් ලයින් එකේ තිබුණු ඉස්ලොම් බටවාගයක් හොරගම් කරලා අහු වුණා ඊට පස්සේ මම ඒගොල්ලොත් එක්ක ඇයි එහෙම හොරගම් කරුවේ කියලා ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ එකපාරම පොළොලින් මඩ දිගින් දිගටම පහර දීගෙන ගියා දෙන්නේ කියලා අල්ලපට මම හඳුනාගත්තා නාමල් කියන අයයි අංජන කියන අය තමයි මට පහර දීලා තියෙන්නේ පොකුණට දාලා පොළොලින් ගැහුවා ඉතින් පහර දීම් කරලා මම ඇදගෙන ගියා යාළගේ ඊට පස්සේ යාළගේ ළමයිනු ප්‍රේමසිරි කියන අයයි හේමලතා කියන අයයි හර්ෂිනී කියන අය ඇතුළේ ළමයි පිරිස එකතු වෙලා මට එදෙන පහර දීමක් කෙරුවා පහර දීමක් කරලා මම කස් බැඳා කරලා යාළා මුත්‍රා කෙරුවා මගේ ඇඟට ඔබතුමාලා හරි මේ සිද්ධියට මැදිහත් වෙලා අපිට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියන දේ තමයි මට ඉල්ලීමක් වශයෙන් කරන්න තියෙන්නේ පොලිසියට පැමිණිල්ලක් කළද අදාළ පිරිස අතරංගුට නොගැනීම හේතුවෙන් උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා. කරුණු විමසූ උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ ස්වාමීන් වහන්සේ පාඩුවේ හැමදේම කරගෙන ගියේ. ඒත් මේගොල්ලෝ ඉන්න දෙන්නේ නැහැ. දැන් මීට ඉස්සෙල්ලා හිටපු ස්වාමීන් වහන්සේලාටත් ඒගොල්ලොම තමයි කරදර කරන්නේ. මේක කොහොම හරි අපිට විසඳලා දෙන්න. මේක නීතිය පැත්තෙන් හරියට වෙන්නේ නැති නිසා තමයි මේ ඩීජි මහත්තයා ළඟට අපි ගමේ කටිය ඇවිල්ලා ඉන්නේ. ගහපියොන් ගිහිල්ලා පොලිසියට පැමිණිලි කරලා හොස්පිටල් එකේ නතර වෙලා දැන් ඉන්නවා. දැන් මෙතෙන්ද ඉඳන් අපි කීවට පස්සේ කියනවා මේ ටිකට් කමන්න කියලා එක්කෙනෙක්. අපි බලාපොරොත්තු වෙනයි සාධාරණයේ ඉටු වෙයි කියලා. ජනාධිපතිතුමා ළඟට යනවා අය වෙන කිසි සමාවක් නැහැ. අගෝස්තු මාස 6 වනදා රාත්‍රී 10 වන විට මහා මැතිවරණයේ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ලබා දීමට හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. අපිට තියෙන ප්‍රශ්නය නියෝජිතව මෙපමණ ප්‍රමාණයක් ගන්න පුළුවන් ඡාලා තියාගන්නේ කොහොමද? ගණන් කිරීමේදී මීටරයක දුර තියාගෙන ගණන් කරන්න තරම් ඡාලා සොයාගන්නේ කොහොමද? මූලිකම කරුණ අපිට කියන්න පුළුවන් පස්වෙනිදා ඡන්දෙ තියලා අපි 6 වෙනිදා ගණන් කිරීම දිගටම කරගෙන යනවා. අපි මුලින් හිතාගෙන හිටියේ තව දවසකට යනවාද කියලා. නමුත් අපි එහෙම අපිට පෙරවරුෙන් පෙනී ගියා 6 වෙනිදායින්ම ඉවර කරගන්න පුළුවන් කියලා. හැබැයි අපිට මනාප ප්‍රතිඵල දෙන්න වැඩිපුර වෙලාවක් යයි. ඒ කියන්නේ අධික වර්චාව හෝ වෙනත් ප්‍රශ්නයක් ඇති නොවුනොත්
පස්වෙනිදා උදේ 8ට පටන් ගන්නවා. ඒකෙන් පක්ෂ ප්‍රතිඵලය ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙනවා. 6 වෙනිදා රාත්‍රී 10ට පෙර මුළු ලංකාවෙන් ප්‍රතිඵලය අපට කියන්න පුළුවන් ඒ කියලා. ඉදිරි මහමැතිවරණයට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය අධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. දිස්ත්‍රික් 18ක ඡන්ද පත්‍රිකා මේ වන විටත් මැතිවරණ කොමිසමට ලබා දී ඇති බවයි රජයේ මුද්‍රණාලය අධිපතිනිය සඳහන් කළේ. ඉතිරි දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා ලබන සතිය තුරදී ලබා දීමට නියමිතයි. විවිධ කොමිසම් මගින් හෙළිදරව්වන තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. විපක්ෂයේ නියෝජිතයන් එවැනි තොරතුරු සමාජගත වීම වැරදි බවට මැතිවරණ කොමිසම් සභාවට කළ පැමිණිල්ලට පිළිතුරු ලබා දෙමින් අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. දැන් අදට කොමිෂන් දෙකක් ක්‍රියාත්මක කරනවා. එකක් දේශපාලන පරිගැණීම් පිළිබඳ කොමිසම සහ පාස්කු ඉරිදා පිළිබඳ කොමිසම. මේ කොමිසම ඉදිරියේ දෙන සාක්ෂි අවසානයේ නිර්දේශ මත තමයි එළියට එන්න ඕන. මේ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමයි අවසානයේ නඩු පවරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. නමුත් ඊට පෙර ආතුව මේ කොමිසම ඉදිරියේ ලැබෙන සාක්ෂි භාවිතා කරලා මැතිවරණ නීතියට අදාළව 76 වෙනි වගන්ති යටතේ පාර්ශවයන්ට අවාසි කිරීම සඳහා භාවිතා කිරීම වැරදි කියන ස්ථාවරය තමයි අපි ගත්තේ. ඒක පැහැදිලිවම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. අපි මැතිවරණ කොමිසමට විශේෂයෙන් අවධාරණය කරන්න කැමති. මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න පුළුවන්. ඒ වගේම මැතිවරණ කොමිසමට පුළුවන් යම්කිසි දේශපාලන පක්ෂයක යම්කිසි වරප්‍රසාද ලබා දීම, බඩු භාණ්ඩ බෙදා දීම නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් අසත්‍ය ආකාරයෙන් යම්කිසි දේශපාලන පක්ෂයකට හෝ දේශපාලඥයෙකුට මඩ ගහනක නතර කරන්න පුළුවන්. හැබැයි මැතිවරණ කොමිසමට අපි අවධාරණය කරනවා මතක තියාගන්න නඩු වහණයකවත් එහෙම නැත්නම් අපරාධයක් පිළිබඳව තොරතුරු මේ රටේ ජනතාවට දැනගන්න තියෙන අයිතියවත් නැති කරන්න නම් මැතිවරණ කොමිසමෙන් ඉල්ලලා සහන ලබා ගන්න බෑ. මැතිවරණ කොමිසමට එහෙම සහන දීමේ නීතිමය අයිතියකුත් නැහැ. එවැනි නීතිමය තත්ත්වයකට අභියෝග කරන්න විපක්ෂය හෝ මෙරටේ කිසිම දේශපාලන පක්ෂයකටත් බෑ. එයට අගතිදායක ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නතර කිරීමේ තීරණයක් ගන්න මැතිවරණ කොමිසමට කිසිම නෛතික හැකියාවක් නැහැ. මොන පාර්ශවයෙන් ඉල්ලීමක් කරත් මොකද පාස්කු ප්‍රහාරය කියන්නේ මතක තියාගන්න මේ රටේ අහිංසක මිනිස්සු 300කට මේ රටේ කිසිම තොරතුරක් පිළිබඳව සැලකිල්ලක් නොදක්වපු නරුම පාලකයන් නිසා තමන්ගේ මරණය වැළඳගත්ත වෙන්න සිදුවීමක් තමයි පාස්කු ප්‍රහාරය කියන්නේ. ඒක නිසා මේ පාස්කු ප්‍රහාරයේ තොරතුරු එළිදැක්වීම වළක්වන්න යම් කිසි පාර්ශවයක් උත්සාහ දරනවා නම් අපි චෝදනා කරනවා මේ පාර්ශවයත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. මෙරට ජනතාවට උදා වූ අඳුරුතම යුගය 2015 වසරේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමත් සමග උදා වූ බව හිටපු අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධන මහතා පවසනවා. පෞර විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය මගින් මෙහෙ වූ සම්මන්ත්‍රණයකට එක්විමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. දැන් ඔබ දන්නවා 2015 ඉඳලා 2020 දක්වා මේ රට පැවති තත්ත්වය 2015 දක්වා මේ රට හිතා ගන්නත් බැරි විදියට දියුණු ගමනක යෙදුණා. රටක අභිමානය කියන බොහෝ දේ 2015 දක්වා සිදු වුණා. 2015න් පස්සේ අපට මේ රටේ තිබුණු අඳුරුම යුගයේ උදා වුණා. 2015 2020 කාලය තුලදී ජාති ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව රටේ ප්‍රදේශ ભેදයක් නැතුව හැමෝටම අසීමිත විදියට දුක් විඳින සිද්ධ වුණා. දැන් ඒකට තිත තියන්න වෙලා වැවිලා තිනවා. නොගැලපෙන අයත් එක්ක ආණ්ඩු කරන්න ගියොත් රටත් විනාශ වෙලා ජාතියත් විනාශ වෙලා අනාගතයත් විනාශ වෙනවා. අන්න ඒ ගැලපීම් සහිත ආණ්ඩුවක් තමයි දැන් අපිට තියෙන්නේ. මේක ආයි කාලාන්තරයකට හම්බෙන්න තියෙන අවස්ථාවක්. ශක්තිමත් ආණ්ඩුවකින් විතරයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන්. අද අපේ ඔළුවට උඩින් ප්‍රශ්න ගොඩක් ඇති කරලා තියෙනවා. එළහරකගේ මීහරකගේ ආණ්ඩුවෙන් ඇති කරලා දීපු ප්‍රශ්න දෙකට මැදින් ලෝකෙම වෙලාගත්ත අර කොරෝනා වසංගතය දාලා තියෙනවා. මෙන්න මේ රට ගොඩ ගන්න ඉස්සෙල්ලාම නායකත්වය සකස් කරගන්න ඕන හරියට. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදුව අතර ඇති වූ අනතුරකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 3 දෙනෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තුවාල ලැබූ පිරිස ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ මෝටර රථයක් අධිවේගී මාර්ගයේහි වැටී කෙටී තිබෙනවා. ඒ සමගම පිටපසින් පැමිණි වෑන් රථයක්ද තිරිංග යොදා නැවැත්වීමට උත්සාහ කිරීමේදී මාකුඹුර ගාල්ල බස් රථයක ගැටී තිබෙනවා. සිද්දෙන් වාහන තුනක් අනතුරට පත්ව ඇති අතර බරපතල හානි සිදු ඇත්තේ වෑන් රථයටයි.
කාන්තන් කුඩි ආරියම්පති ප්‍රදේශයේදී රන්මාලයක් කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අදාළ කොල්ල කෑම CCTV කැමරාවක සටහන් වී තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරු වඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තන් කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. බද්දේගම වවුලකල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල සිදු වී තිබෙනවා. තුවාල ලැබූ පිරිස ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියකට අදාළව ගැටුම ඇති වී තිබෙනවා. මාස 3ක අලිපැටවක කොටුකච්ච ජලාශයට වැටීමෙන් මිය ගියා. අලිපැටවගේ සිරුර ජලාශයේ ආරක්ෂිත ගල්වැටිය මත තිබී සොයාගත් බවයි පුත්තලම වනජීවී කාර්යාලය පවසන්නේ. අලිපැටව බේරා ගැනීමට මව් ඇතින සහාලි රංචු උත්සාහ දරා ඇති බවද වනජීවී නිලධාරීන් පැවසුවා. මද්රවිවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. මද්රවිවලට ඇබ්බැහි වූ තරුණයන් 54 දිනක මෙහිදී පුනරුත්ථාපනය කෙරෙනවා. වස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියුජ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අවුරුදු 30-40ක ඉඳලා ක්‍රියාත්මක වෙන ඒ අපරාධ කල්ලි පෝෂණය කරන සංවිධානාත්මක මද්රව්‍ය ජාවාරක්කව නිසා අද කොළඹ සහ මේ දදාසන ප්‍රදේශවල අවිස්වාරණය දිනවා මේ කල්ලි කණ්ඩායම් වල වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට මරන්නේ මිනිසුන් වෙලයි මරන්නේ පාපතරේ කියලා ඉස්සොත් අපි ගන්නවා අපි විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා දෙනවා නැවත වතාවක් මේ කොළඹ රටේ සහ දදාසන ප්‍රදේශවල මෙවැනි බිහිසුණු අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන නීතිය ඉදිරිපත් අධික ක්‍රියාත්මක ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්.